ඉතින් ආයුබෝවන් දුවේ පුතේ, අපගේ පොලිටිකල් වීඩියෝ මාලාවේ අවසාන කොටස තමයි දැන් මේ දවස්වල අපි ක්‍රියාත්මක කරන්නේ. පොලිටිකල් සයන්ස් කියන එක ගැන ඔබට ඔබ දරුවන්ට කියලා දෙන එක මම වළක්වන්න නවත්තන්නේ නැහැ. පොලිටිකල් සයන්ස් ඇන් හිස්ට්‍රි කියන එක මට පුළුවන් ආකාරයට ඔය විෂයන් දෙක තමයි මම ආසම විෂයන් දෙක, මනුස්ස ඉතිහාසය සහ මිනිසාගේ ශිෂ්ටාචාර සහ ඉතිහාසය සහ වර්තමානයේ ලෝකයේ විද්‍යාව හා තාක්ෂණික පැත්තෙන් බලකඳුරු දෙකක මේ මල්ටිපෝල ආකිටෙක්චර් එක, මල්ටිපෝල ජියෝපොලිටිකලි මල්ටිපෝල ආකිටෙක්චර් එක කොහොමද ෆ්ලක්චුවේට් වෙන්නේ කියන එක ගැන කතා කරනකොට පොලිටිකල් සයන්ස්, පොලිටිකල් සයන්ස් කන්සෙප්ට්ස්, හිස්ටොරිකල් කන්සෙප්ට්ස්, හිස්ටොරිකල් ෆැක්ට්ස් ඕ ආශ්‍රයෙන් ඔබෝ දැනුවත් කිරීම සහ ඔබට හිතන්න ආකල්ප මේ වශයෙන් විද්‍යාව දර්ශනවාදය සමග මේකට මුසු කරලා ඒ රස මුසුතෙන් සාකච්ඡා කරලා ඒවයි කන්සෙප්ට්ස් ඔබට ඉතාම සරල කරලා කියල දීම තමයි මානම් මාලද පළවෙනි එක මාලද මේ ලෝකේ මාලද භාග්‍යයක් විදිහට මම සලකනවා. මගේ රටේ මගේ ලැංග්වේජ් එකේ මම ඔබට කියලා දීම හුදෙක්ම නිකන් TikTok වීඩියෝ දානට වඩා හුදෙක්ම නිකන් බොඩි පුම්බගෙන නිකන් නිර්වත් අඩ නිර්වත් උම්මත්තක මානසිකත්වයේ දානවට වඩා තමන්ගේ නිර්වත සුද නිර්වත පෙන්නඳ Instagram accounts හදාගෙන දානවට වඩා මේ ලෝකය කෙරෙහි මිනිසුන් කෙරෙහි සානුකම්පිතව විද්‍යාත්මක ඇසින් බලලා මුළු මානව සංහතිය වෙනුවෙන්ම මගේ රටේ ජනතාව වෙනුවෙන් මාහට යම් කිසි දෙයක් මා විශ්වාස කරන දර්ශනීය අනුව මා විශ්වාස කරන ආගම සහ සංස්කෘතික ආචාර ධර්මයේ තාක්ෂණය අනුව ඔබට යම් කිසි දෙයක් මාහට දිව හැකි නම් මම විශ්වාස කරනවා ඒක මාලද භාග්‍යයක් විදිහට තමයි මා සලකන්නේ. අද මම කතා කරන්නේ මේ ඔබ දේශපාලකයෙක් තෝරා ගැනීමේදී, ඡන්දය දීමේදී, දේශපාලනය කිරීමේදී ඔබට ලැබෙන මේ අනගි අවස්ථාව ඔබ මගහැර ගන්න නැතුව ඔබ කතරේ ගහන්න ඉස්සෙල්ලා ඔබ සලකිලිමත් විය යුතු කරුණු, ඔබ දැනුවත් විය යුතු කරුණු මම කලින් කන්සෙප්ට්ස් විදිහට ඉදිරිපත් කරා. දේශපාලන සහ දර්ශනවාදයේ මතයන් විදිහටම ඉදිරිපත් කරා. දේශපාලන දර්ශනයේ, දේශපාලන විද්‍යාවේ මූලික කරුණු විදිහට ලෝක දේශපාලනේ, භූ දේශපාලනේ සහ ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ වෙච්ච දේශපාලන දර්ශනය අනුව මා යම් යම් කරුණු ඔබට යම් යම් වීඩියෝ වලින් මා දන්නා පරිදි ඉදිරිපත් කරා. ඒ වගේම මගේ ඉංග්‍රීසි චැනල් එකේ මම ඔබට ඉදිරිපත් කරා ඔබ දන්නවා ඇති යම් වීඩියෝ මාලාව. ඒවා ලීඩර්ෂිප්, මැනේජ්මන්ට් ස්කිල්ස්, how to become a leader, integrity and also cognitive mind, නේද? Emotional intelligence, leadership development skills වගේ දේවල් මා ඉදිරිපත් කරේ. මේ හැම දෙයකින්ම මම බලාපොරොත්තු වෙන්නේ යහපත් රටක්, යහපත් දේශයක්, යහපත් අනාගතයක් බිහි කිරීම, යහපත් ලෝකයක් ඉදිරිපත් කිරීමට මගෙන් යම් කිසි දායකත්වයක් ඉෂ්ට කළ හැකි නම් ඒක ඉෂ්ට කිරීම තමයි මා බලාපොරොත්තු වෙන්නේ. සමාජවාදී හෝ වේවා, ලිබරල්වාදී හෝ වේවා, ධනවාදී හෝ වේවා, ප්‍රාග්ධනවාදී හෝ වේවා, යම් කිසි ඔබ ඩෙමොක්‍රසික හෝ වේවා, මිනිසුන්ගේ නිදහස මා මේ චැනල් එකේ බලාපොරොත්තු වෙන ප්‍රධානම දේ තමයි මිනිසුන්ගේ නිදහස සහ අයිතිවාසිකම් සහ යහ පැවැත්ම කියන එක, සස්ටේනබිලිටි කියන එක. ඒක වඩාත්ම වැදගත් වෙන දෙයක්. එතකොට අපි මෙතරක් පෙතක් මෙතුවක් කල් ලංකාව ගැන ගත්තොත් එහෙම, ලංකාවේ කරප්ෂන්ස් ගැන කතා කරා, history of the Sri Lankan corruptions ගැන කතා කරොත් එහෙම, ශ්‍රී ලංකා is one of the most corrupted countries in the world. ඒක ගැන අපිට කියන්න වෙනවාමයි. හරිද? ඒක ගැන කියන්න වෙනවාමයි. අපි ගත්තොත් එහෙම
ඔබ පොඩි තැනකින් පටන් ගන්න. ඔබ පොඩි තැනකට ගිහිල්ලා පොඩි ගාණක් දීලා කෙනෙකුට වැඩක් කරගන්න පුළුවන්ද කියලා ඔබ හිතලා ඔබ පොඩි ගාණක් දෙනවා. ඒවට අපි කියන්නේ පෙටි කරප්ෂන්ස් කියලා. එතකොට කරප්ෂන්ස් තව වර්ග තියෙනවා. පොලිටිකල් කරප්ෂන්, ස්ටේට් කරප්ෂන්, ග්‍රෑන්ඩ් කරප්ෂන්, ෆිනෑන්ෂියල් කරප්ෂන්ස්. මේ ග්‍රෑන්ඩ් කරප්ෂන්ස් කියන ඒවා ඇත්තටම හරිම භයානකයි. ඔබ මිගනුදෙනුව ගත්තත් චයිනා වලින් කරපු බොහෝ ගනුදෙනු, රාජපක්ෂ රජය චයිනා වලින් කරපු බොහෝ ගනුදෙනු නිසා අපේ රටට ඩොලර් ට්‍රිලියන 2කවත් අඩුම ගානේ පාඩුවක් වෙලා තියෙනවා. ඩොලර් බිලියන අඩුම ගානේ ඩොලර් බිලියන 300ක් 400ක්වත් අපිට අහිමි වෙලා තියෙනවා කියලා මට හිතන්න පුළුවන් පහුගිය අවුරුදු 40 50 ඇතුළත මේ අපේ රටේ වෙච්ච කරප්ෂන් නිසා. ඇත්තටම අධිකාරී බලය යොදාගෙන කරන දූෂණේ වංචාව අපේ රටේ රජ කරා. ඉතින් දූෂිත දේශයක් වශයෙන් අපේ රට හංවැඩු ගැහුණු ලෝකයේ ඉදිරියේ විශේෂයෙන්ම 1980න් පස්සේ 1977 විවෘත ආර්ථික ප්‍රතිපත්ති නිසා අපේ රටට වෙච්ච හානිය. මම කියන්නේ විවෘත ආර්ථිකයේ වැරදි කියලා, මහවැලියේ වැරදි කියන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී වැරදි කියන්නේ, සමාජවාදී වැරදි කියන්නේ නෑ මම. මට ටොයියොත් එකයි බයියොත් එකයි නම් දාන්න එපා කරුණාකරලා. ටොයියෝ බොයියෝ කොයියෝ කී කිය නිකම් මේ මානසික රෝග හදාගෙන ඇත්තටම අපේ රට කෙලවුනෙත් ඒක තමයි. දෙපැත්තක් බෙදිලා අර එකක් එක මනුස්සෙක් ඉන්න මම පුද්ගලයාගේ නම සඳහන් කරන්න කැමති නෑ. බටහිරට ගහලාමයි වීඩියෝ දාන්නේ. අපිට ප්‍රශ්නයක් නෑ ඔබ මොන වීඩියෝ දැම්මත්. ඒකෙන් වෙන්නේ දෙපැත්තක් බටහිරට ගහ ගන්නවා. ඒක මාකට් කරනවා මිනිහා බටහිරි වීඩියෝ වලින්ම YouTube එකේ සල්ලි හම්බ කරනවා. බටහිරට පක්ෂපාත එක පිරිසක් ඌට විරුද්ධව කමෙන්ට්ස් දානවා. බටහිරට අපක්ෂපාති පිරිසක් ඌම account සදලා 100ක් විතර උන් එක්ක කෙල ගන්නවා. account selling comment selling කෙල ගන්නවා ඌට සල්ලි. ඉතින් ඕක තමයි ඇත්ත කතාව. හරිද? මේ අධිකාරී බලය භාවිතා කරගෙන කෙනෙක් දූෂණය වංචා කොමිස් ගහනවා නම් ඒගොල්ල හොඳයි නෙමෙයි. ඕන් පාලකයන් විදිහට පෞල්වාදය තමන්ගේ පවුල කෙනෙක්ව තමන් අඳුරුම්කමන කෙනෙක්ව පත් කරගන්නවා නම් දේශපාලනේ ලේකම් වෙන්න පුළුවන්. සුදුස්සාට සුදුස්සට නැතිවීමක මේ කරප්ෂන්ස් වලට කරප්ටඩ් සහිත දේශයක් විදිහට අර සෙන්ට්‍රල් ඇමරිකන් කන්ට්‍රීස් වගේ කරප්ටඩ් සිම්බාබ්වේ, නයිජීරියා, ටැන්සානියා, එතකොට ලෙබඩන් තව කියන්න පුළුවන්. හරිද? මියන්මාර් වගේ රටවල්. හරිද? ඒ නිසා බොහෝ අප්‍රිකන් කන්ට්‍රීස්, උගන්ඩා වගේ රටවල්. ඉතින් ඒ වගේ රටවල්වල සෙන්ට්‍රල් රිපබ්ලික් ඔෆ් ඇෆ්‍රිකා මේ රටවල්වල ඇත්තටම වෙලා තින්නේ මොකද? තමන් දන්න තමන් ආදරය කරන මිනිස්සුක තමයි පත් කරගෙන තියෙන්නේ තමන්ගේ පුටුවල තාත්තගෙන් පුතාට නෝත් කොරියා. ඒ වගේ ඔක්කොම ඩික්ටේටර්ෂිප් තමයි මිනිස්සුන්ට කැමති. ගොඩක් ඩික්ටේටර්ෂිප් මිනිස්සුන්ට තමයි මේ මිනිස්සු කැමති. ඒ නිසා මේ කරප්ෂන්ස් දැන් අපේ ප්‍රොජෙක්ට්ස් ගත්තොත් එහෙම නෙළුම්කුල්ල ප්‍රොජෙක්ට් එක කොච්චරක් දුරකට අපිට දේශීය ආදායමක් ගේනේනවද, විදේශීය ආදායමක් දිගනේනවද කියන එක ගැන ඔබ කල්පනා කරලා බලන්න. මම කියන්නේ ලංකාවේ ට්‍රේඩ් රූට් එකක් තියෙනවා. ඇත්තටම ලෝකේ ට්‍රේඩ් රූට් එකේ සීන 25කට ආසන්න ප්‍රමාණයක් අපේ රටේ තමයි අපේ රට හරහා තමයි මේ නැව් යන්නේ. නමුත් මේ නැව් ගත්තොත් එහෙම මේ මාතර හම්බන්තොට වරාය හදපේක මම වැරද්දක් කියන්නේ. නමුත් එතන වෙලා තියෙන කරප්ෂන්ස් එතනට මොකද වුනේ? ඇත්තට මෙතන නැව් වෙන්නෙත් නෑ. දැන් මෙච්චර නැව් යන තොටුපළවල් තියෙන මේ ප්‍රධාන ස්ථානයක ලංකාව ජෝපොලිටිකල් ජෝලොජිකලි ලංකාවේ පොසිෂන් එකම ජෝග්‍රෆිකල් පොසිෂන් එක ලංකාව තියෙන මෙහෙම වෙන්න විදිහන්නේ අපිට. ඉතින් අසාර්ථක ව්‍යාපෘති වලින් සහෝදීනි ලංකාවේ පාලකයව හම්බ කරගෙන ඕන් පෝසත් වුණා විතරයි අපේ රටට වැඩක් වෙන දෙයක් උනේ නැහැ. මේවා ඇත්තරම රීජෙනරේට් කළා. මේවා දැන් අපිට මත්තල ගුවන්ෘත්ත තොටුපළ අපිට අයින් කරන්න බෑ. අපිට මේ
එතකොට හම්බන්තොට වරාය අපිට අයින් කරන්න බෑ. මේවා ලාභ ලබන ව්‍යාපාර පාට අය පත් කර ගන්නවා. ඇත්තටම මේක මේවා කොහොමද මේක කරේ? මේ මේවයි දේශපාලක හම්බ කරගත්ත නිසා මේව ඇත්තටම ග්‍රෑන්ඩ් කරප්ෂන් වර්ගයට අයිති වෙන්නේ. ඉතින් මම කියන්නේ මේ අධිකාරී බලය තමන්ගේ කරප්ටඩ් නැති නායකෙක් අප පත් කරගත යුතුයි කියන එක තමයි මගේ හැඟීම. මා මේ කියන්නේ තියරික තීරණ ගැනීම ඔබ සතු. හරිද? අපි ඉදිරියේදී නායකයන් පත් කර ගැනීමේදී හෝ අප රට ගැන සිතනවා නම් කරප්ටඩ් නැති නායකයෙක් පත් විය යුතුයි කියන එක විතරයි මම මේ කියන්නේ. හරි? අන්න ඒක මතක තියාගන්න ඕනෙම රටක. මේ ලංකාවට විතරක් අදාළ වෙන දේවල් නොවේ මේවා. හොඳේද? මේවා හැම රටකටම අදාළ වෙනවා. තේරෙනවද? ඇත්තටම මේවා හැම රටකම මේ වෙනවා. එතකොට ඉන්ටග්‍රිටි එකක් ඇතිලා පොලිටිකල් ස්ටැබිලිටි එකක් කරන්න පුළුවන් නායකයෙක් අප පත් කරගත යුතුයි කියලා මම විශේෂයෙන්ම යෝජනා කරනවා, මම හිතනවා. එතකොට අපිට පාර තාර දාලා ලොකු කට් අවුට් ගහගෙන, අතන මේවා අපේ සල්ලි වෙලික් කරන ඒවා මිසක් ඔවුන්ගේ සල්ලි වෙලික් කරන ඒවා නෙමෙයි. කට් අවුට් ගහගෙන, නම් ගහගෙන, ලේබල් ගහගෙන, පෝස්ටර් ගහන්නේත් අපේ සල්ලි වෙලි. එතන ඒකක් මම නම් සලකන්නේ කරප්ෂන් එකක් විදියට. ඔබ මතක ඇති රාජපක්ෂ ආණ්ඩුව කාලේ ඔබට මතක ඇති. ඔබ මතක තියාගන්න හොඳට, විශේෂයෙන්ම 2007 2008 2009 කාලේ යුද්ධයේ දිනට හැම නගරයකදීම ගිලනොච්චි අල්ල ගත්තා හෝ මුලතිව් අල්ල ගත්තා හෝ කොච්චර රාජපක්ෂ ජනාධිපතිගේ කටවුට්ස් කොච්චර තිබ්බද? යුද්ධ විකුණන්නේ කෑවේ. එතකොට යුද්ධ විකුණම් කෑවගේ දෙයක් නිකරේ ඔහු. හා යුද්ධ දින්න ඒක මම නෑ කියන්නේ. යුද්ධ දින්න හොඳ නායකයෙක්. ඔහු යම් කිසි රටන සේවයක් කරා කියන එක මම ඒක පිළිගන්නවා. නෑ කියන්නේ. නමුත් හොරකම ඊට වඩා කරා. තමන්ගේ බෝධිලයක් වගේ හිතාගෙන. කරප්ෂන්ස් මාරු විදිහට ගැහුවා. සල්ලි ගැහිල්ල පුදුම විදිහට රටේ හොරාකෑව විනාශ කරා රට. හරිද? එතකොට ඔහු කරපු දෙයක් වැඩක් තියේද? ඔහු යුද්ධ දින්නේ එකේ වැඩක් තියේද? ඔහු විතරද යුද්ධ දින්නේ? නෑ. සොල්දාදුව සහ යම් කිසි බැකප් එකක් හම්බෙච්ච නායකයෝ සෙට් එකක් තමයි මේ යුද්ධ දින්නේ හමුදා. හමුදාවට ඇත්තටම හමුදාවේ නායකයෝ හිටියත් බෑ මේක කරන්න. හමුදාවට යම් කිසි නායකත්වයක් සපෝට් එකක් දෙන්න ඕන දේශපාලකයෝ විසින්. ඔහු ඒක කරා. ඔවුන් නෑ, මං ඒක නෑ කියන්නේ. ඒක ඔවුන්ගේ අතින් දුනා ඒකම. ඔවුන්ට යම් කිසි ගෞරවයක් ඒකට තියෙනවා. මම ඒක අපිට නෑ කියන්න බෑ. ඉතින් ඒක කරාට පස්සේ ඒක වවාගෙන කනවා නම් කට් අවුට්ස් ගහන්නේ අපේ සල්ලි වලින් නම් අපේ ගෙවන බදු මුදල් වලින් ඔවුන්ගේ ඡන්ද ව්‍යාපාරයට ඔවුන් වියදම් කරනවා නම් අපිට ලැබෙන්න තියෙන ආදායම, අපේ රටට ලැබෙන විදේශ ආධාර හෝ විදේශ ණය හෝ ඒව ඔවුන් හොරකම් කරනවා නම් ඔවුන් යහපත් පාලකයෝ බවට පත් වෙන්නේ කොහොමද? ඒක තමයි අපේ රට මේ වගේ විනාශ වෙන්න හේතුව ඔන්නෝකයි. හරිද? අපිට ඇත්තටම අපේ රටට ඇත්තටම යාචක අධික ආර්ථිකයක්, යාචක සංස්කෘතියක් අපිට ඇති කරනවා නම් ඒ ඇති කරන්න ගොඩක්ම හේතුනේ මේ දේශපාලකයන්. හරිද? ඒ නිසා සහෝදරීනි, මම ඔබටත් කියන්නේ නිකන් ඉල්ලම් කණ්ඩ පුරුදු වෙන්න එපා. යාචක සංස්කෘතියක් ඔබේ මනසේ ඇති කරගන්න එපා. යාචක ආර්ථිකයක් ඔබේ පවුලේ ඔබේ මනසේ ඇති කරගන්න එපා. හැම දෙයක්ම නිකන් දෙන්න පුරුදු කරගත්ත නිසා තමයි අපේ රටට හෙන ගිහිලා කියන්නේ. මේ හැම දෙයක්ම මේ පාලකයෝ මගේ ළමයා ඉස්කෝලේ දාලා දුන්න නිසා මම කතර ගහනවා. මගේ අක්කට ටීචින් පත්වීමක් හම්බු නිසා මම කතර ගහනවා. අන්න ඔය වගේ පුද්ගලික හුදෙක් ලාභ, පුද්ගලික ලාභ අපේක්ෂාවෙන් මුළු රටක්, මුළු ආර්ථිකයක්, මුළු ජනතාවක් අපි පුද්ගලික පෞල්වාදෙප මගේ අරයට රස්සාව දුන්න නිසා මම මේ පක්ෂයට ඡන්දෙ දෙනවා. ඒ නිසාද ඒකද විය යුත්තේ? මගේ දරුවට ඉස්කෝලේකට දාලා දුන්න නිසා හොර පාලකේ අපි පත් කරගත්තොත් එහෙම ඡන්දෙන් අපි පත් කරගත්තොත් එහෙම පාර්ලිමේන්තුවට මුළු රටක් ඔහු ගිනි තියද්දි ඒකට ඒ වැරදි වලට මමත් හවුල්කාරයෙක් නොවේද? අන්න ඕවයි ඔබ මේ පාරවත් හිතන්න ඕනේ. අපේ ආකල්ප මේ වශයෙන් මේ යාචක සංස්කෘතිය, යාචක ආර්ථිකය අපෙන් අපි වෙනස් කරන්න ඕනේ. අප තුලින්ම අප වෙනස් කර යුතුයි කියන එක තමයි මගේ නම් ඉගිලි. එහෙනම් ගිහින් එන්න අනිත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.